දැනුම ලබාගමු උදෑසනකසේ. සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින් සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී. සුබ උදෑසනක්. අද සාකච්ඡාව සුභාරතී සමග ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණික අමාත්‍ය අජිත් පී පෙරේරා මැතිතුමා. සුබ උදෑසනක් අමාත්‍යතුමනි. සුබ උදෑසනක් ඔබටත්. සයිබර් ආරක්ෂාව පිළිබඳව තමයි අද සාකච්ඡාව. ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අලුතින් සයිබර් ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පතක් රැගෙනීමට කටයුතු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද සාකච්ඡාව පවත්වන්නේ. අමාත්‍යතුමා සමග සාකච්ඡාවට එක්වෙන මම ජගත් ලියනාරච්චි. ගරු අමාත්‍යතුමනි, මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, පරිසර ආරක්ෂාව ආදී විවිධ ආරක්ෂාව පිළිබඳ කතාබහ වචන තිබෙනවා. ඒ පිළිබඳ අපිට යම් අවබෝධයක් තියෙනවා සමාජයේ. නමුත් මේ සයිබර් ආරක්ෂාව කියන එක ටිකක් අමුතු වචනයක්. කරුණාකරලා අපිට පළමුව පැහැදිලි කරලා දෙන්න, මොකද්ද මේ සයිබර් ආරක්ෂාව කියන්නේ කියන එක? දැන් බෝම්බ ගහනවා, වෙඩි තියනවා, ගිනි තියනවා වගේ සයිබර් ප්‍රහාර, සයිබර් ඇටැක්ස් කියන එකත් විනාශ කිරීමේ ක්‍රමයක්. තමන්ගේ ප්‍රතිවාදියා හෝ අහිංසක තැනැත්තෙකුට එරෙහිව යම් හානියක් කරන්න, මූල්‍යමය වශයෙන් හානියක් කරන්න, ඒ වගේම ඒ අදාළ රටක තිබෙන පරිගණක පද්ධතීන් කඩාබිඳ දාලා ඒ හරහා යම් වාසියක් හෝ සතුටක් ලබන්න උත්සාහ කරන අපරාධකරුවන් පෞගේ කාලය පුරාම විටින් විට මේ සයිබර් ප්‍රහාර, සයිබර් ඇටැක්ස් කරනවා. ඒවායින් වැළැක්වීමට අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවයන් සම්මුතීන් තිබෙනවා. විද්‍යානුකූලව ඒ පිළිබඳව ගත යුතු පියවර තිබෙනවා. එකක්, තාක්ෂණික උපකරණ අත්පත් කර ගැනීම. දෙක, එහා සම්බන්ධව නීති රීති සකස් කිරීම. ඒතර මෙම පනත් කෙටුපන්ති මඟ කරන්නේ මේ රට තුල තිබෙන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන වැදගත් වූ පරිගණක පද්ධතීන් ආරක්ෂාව සඳහා ඒ පරිගණක පද්ධතීන් භාරව සිටින තැනැත්තන්ට බල කරන නීති සකස් කිරීම. උදාහරණයක් විදිහට අපි ගත්තොත් විදුලි බල මණ්ඩලය, ඔවුන්ගේ පරිගණක පද්ධති ආරක්ෂා කරගත යුතුයි. ඒ පරිගණක පද්ධති වලට හානියක් වුණොත් රටේ විදුලි බල පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. මහා බැංකුව හෝ පෞද්ගලික හෝ රාජ්‍ය ඕනෑම බැංකුවක් මේවායේ පරිගණක පද්ධති වලට ප්‍රහාරයක් එල්ල වුණොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒක කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රතිඵල තිබෙනවා. ඒ වගේම අපේ කොටස් වෙළඳපොළ, එවැනි ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි අඳුරගෙන තියෙනවා 30කට වැඩි ප්‍රමාණයක්. මේවා පරිගණක පද්ධතීන් මගින් තමයි දැන් පාලනය වෙන්නේ. ඒ පරිගණක ගත වීම දිගින් දිගට වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ පරිගණක වලට ඇති බර සමහර තැන්වල 100%ක්, දැන් ගුවන් ගමන් පාලනය 100%ක් පරිගණක පද්ධති මගින් කරන්නේ. දුම්රිය පාලනය සැලකිත ප්‍රමාණයක් පරිගණක පද්ධති වලින් කරන්නේ. තවත් යම් ප්‍රමාණයක් තාමත් අර පරණ ක්‍රමයට කෙරෙනවා. එනොත් ඉදිරියේදී ඒක ඉස්සරහට ආවේ. ඒ විදුලි පද්ධතිය, ජල සම්පාදනය, ඒ වගේම බැංකුකරණය, මූල්‍ය පාලනය, මෙහා සම්බන්ධ බොහෝ ක්ෂේත්‍රවල අද පරිගණක පද්ධති පාවිච්චි කරනවා. ඒ නිසා මේ පරිගණක පද්ධති ආරක්ෂා කර ගැනීම, පරිගණක ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, පරිගණක අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපකරණත් නීතිත් තියෙන්න ඕනේ. මේ නීතිය සකසන්නේ ඒ සඳහා අවශ්‍ය වන වටපිටාව සකස් කර ගැනීමට.
හොඳ ඇමතුම දැන් එතකොට මේ දැනට තියෙන ඔබ කියන සයි ඔබතුමා කියන සයිබ ආරක්ෂාව සම්බන්ධව තර්ජන ඇවිල්ලා තියෙනවද අපේ රටට? ඔව් දැන් මේ උදාහරණයක් විදිහට පහුගිය මේ මාසේ 18 වෙනිදා 19 වෙනිදා සයිබ ප්‍රහාර 20ක් විතර අපේ රටේ පද්ධතින් වලට එල්ල වුණා. හැබැයි මේවා සාර්ථක නැහැ. ඒ ප්‍රහාර එල්ල වුණේ දුර්වල ලෙස පවත්වගෙන යන පද්ධතින් වලට. මම තාම සතුටින් කියන්න කැමති අපේ ප්‍රධාන පද්ධති බොහොමයක් හොඳ ආරක්ෂාවන් සහිතව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒවාට තාමත් ප්‍රහාරයක් එල්ල කිරීමට පුළුවන් කමක් නැහැ. නමුත් අපි අමතක කරන්න අරකයි ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාම සුරක්ෂිත ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්ටගනය. පෙන්ටගනේට සයිබර් ප්‍රහාර සාර්ථක වෙලා වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතනවලට සාර්ථකව සයිබර් ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. කොටස් වෙළඳ පොළවල් වලට සාර්ථකව සයිබර් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ නිසා කොයි මොහොතක හෝ බරපතල වඩාත් ඉහළ තාක්ෂණයෙන් යුතු දරුණු ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රහාර එල්ල වෙනකන් ඉන්නේ නැතුව ප්‍රහාර එල්ලවීම වළක්වා ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකසා ගැනීම තමයි මේ පනත් කෙටුම් පත තුළින් කෙරෙන්නේ. හොඳයි, දැන් රජයක් නීති පනවනකොට අපි සැලකිලිමත් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් රජය යම් ආකාරයකට අපිව පාලනය කරන්න හදනවද පුරවැසියන්ව පහසුවෙන්. අනිත් කාරණේ තමයි මේ වගේ නීතියක් ගෙන ආපුහම ඒකෙන් අපිට මොකද්ද වෙන්නේ, සාමාන්‍ය ජනතාවට මොකද්ද තියෙන ප්‍රයෝජනය. දැන් මේ සයිබර් ආරක්ෂක පනත නිසා ජනතාවට යම් ප්‍රයෝජනයක් තියෙනවද, නැත්නම් රජය යම් ආකාරයකට යම් කණ්ඩායමක් පාලනය කිරීමට පමණක් සූදානම් වෙනවද? මොකද අපිට මේ වගේ පනතකින් තියෙන සාමාන්‍ය ජනතාවට ඇති ප්‍රයෝජනේ? ඔව්, දැන් යුද හමුදාවෙන් ජනතාවට තියෙන ප්‍රයෝජනේ, පොලිසියෙන් ජනතාවට තියෙන ප්‍රයෝජනේ, එවැනි ප්‍රයෝජනයක් තමයි අප විසින් මේ පනත මගින් සකස් කරන සයිබර් සිකියුරිටි ඒජන්සි මගින් සහ ඒ හරහා බලගැන්වෙන ශ්‍රී ලංකා සර්ට් සහ තවත් ඒ සමග බැඳෙන ආයතන වලින් කෙරෙන්නේ. ඉතින් ජනතාව තමයි ආරක්ෂා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් කිව්වොත් අපේ රටේ බැංකු පද්ධතිය දවසක් අඩම් වැටුනොත් ජනතාවට හානියක් වෙනවා. ඒක බෝම්බයක් ගැහුවාගේ. අපේ රටේ ගුවන්තොටුපළ පාලනය පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණොත්, එහෙම නැත්නම් මෝටර් වාහන දෙපාර්තමේන්තුව, ඒ වගේම පාස්පෝර්ට් කාර්යාලය, ඒ වගේ තැන්වල පද්ධති බිඳ වැටුනොත් දිනක් හෝ කීපයක් මේ අපිට විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සමහර ඒවා නිවැරදි කරගන්න පුළුවන්, සමහර නිවැරදි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රහාරයන් හරහා මේ සයිබර් පද්ධතීන් තුළ තිබෙන තොරතුරු හොරගම් කරන්න පුළුවන්. ඉතින් හොරගම් කරාම හොරගම් කරා තමයි. දැන් ඔබ දකින්න ඇති ෆේස්බුක් ආයතනයේ ගිණුම් වල තිබුණු මිලියන ගණනක් දත්ත සයිබර් ප්‍රහාරයන් මගින් සොරකම් කරගෙන තිබුණා. ඒ වගේම සමහර කොටස් වෙළඳ පොළවල් තිබෙන තොරතුරු සයිබර් ප්‍රහාරයන් මගින් හොරගම් කරගෙන තිබුණා. සමහරලාට මේ සයිබර් ප්‍රහාරයන් මේ හුඟක් අධිතාක්ෂණිකම වෙන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් පාස්වර්ඩ් එකක් ඔබ දන්නවා ඕන හුඟක් ඕනම පරිගණක පද්ධතියට ඇතුළු වෙන්න මුරපදයක් පාස්වර්ඩ් එකක් තියෙනවා. දැන් මේ පාස්වර්ඩ් එක හොරකම් කරොත් ඉතාම ප්‍රාථමික විදිහට ඕනෑම පරපතල පද්ධතියක් ඇතුළට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් ඒ පාස්වර්ඩ් එක ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන කෙනාගේ වගකීම මෙහි පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේ ඒ අසම්බන්ධ එක නෙමෙයි. සයිබර් ආරක්ෂාව කියන්නේ තාක්ෂණික කාරණා විතරක් නෙමෙයි. දැන් ඒ අපි කියමු බරපතල වැදගත්කමකින් යුතු කියන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා යුතු පරිගණක පද්ධතියක භෞතික ආරක්ෂාවත් ඒ කියන්නේ අපි බලා ගන්නට ඕනේ. මේ සියල්ලම එන්නේ ශ්‍රී ලංකාව සකස් කරලා තියෙනවා ජාතික සයිබර් ආරක්ෂණ උපායමාර්ග සැලැස්මක්. ඒ අවුරුදු 5ක් සඳහා 2018 වසරේ තමයි එය කැබිනට් මණ්ඩලය අනුමත කරේ. ඒ අවුරුදු 5ක් වූ සැලැස්ම ඇතුලේ තිබෙන පියවර අපි එකිනෙක ගනිමින් ඉන්නවා. අපි මෙම සයිබර් ආරක්ෂණ පනත කෙටුම්පත් අපි ඉදිරිපත් කරන්නේ ඒ ජාතික සැලැස්මේ කොටසක් හැටියට. අපි කවුරුත් දන්නවා ලෝකය ඩිජිටල් කරණය වෙමින් පවතිනවා. බොහෝ රටවල අපිට කලින් ඉස්සරහට යනවා. නමුත් අපි හුඟක් පස්සෙන් ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. එතකොට සම්පූර්ණම අපේ දුරකථන පද්ධතිය ඩිජිටල් කරණය වෙලා අවසන්.
ඒ වගේම අපේ දත්ත ඩේටා සපේන ඒ පද්ධතින් සියල්ලම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන්නේ. ඒ වගේම රාජ්‍ය ව්‍යූහය අපි ඩිජිටල් කරණය කරමින් ඉන්නවා. එහෙම කරන එක අවශ්‍යයි. එතකොට අපි මේ ඩිජිටල් පද්ධතිවල ආරක්ෂාව සහ කාර්යක්ෂමව පවත්වා ගැනීම පිළිබඳ කාරණය මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපි ඔබ දන්න රෝහල් පද්ධතිය අපි දැන් ඩිජිටල් කරණය කරනවා. එතකොට මේ රෝහල් හා සම්බන්ධ තොරතුරු හුවමාරු පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණොත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා මිනිස්සුන්ගේ ජීවිතවලට මේක බලපාන්නේ, මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහායි මේ ඉදිරිපත් කරන්නේ. මෙය රාජ්‍යයේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික ආරක්ෂාව ගැන තියෙන එකක් නෙමෙයි, මෙය පරිගණක පද්ධතිවල ආරක්ෂාව. බොහෝ දෙනෙක් ජගත් මේ වැරදියට අවබෝධ කරගෙන තිබෙනවා මේ පද්ධතිවල තිබෙන කන්ටෙන්ට්, ඒ කියන්නේ අන්තර්ගතය පාලනය කිරීමට හදනවා කියලා. නෑ, අපි කිසිසේත් මේක කරන්නේ නැහැ. ඒ පිළිබඳ වෙනම කතිකාවතක් තියෙනවා. ඒක මගේ අමාත්‍යංශයෙන් ඔබට තියෙන විෂයක්. ඒක ජනමාධ්‍ය හෝ ආරක්ෂාව පිළිබඳ කාරණයක්. මම මේ පනත මගින් ආවරණය කිරීමට අපේක්ෂා කරන්නේ පරිගණක පද්ධතිවල ආරක්ෂාව පමණයි. ඒවා වෛරී ප්‍රකාශ හේට් ස්පීච් තියෙනවද, ඒවායේ අසත්‍ය ප්‍රකාශ ෆේක් නිවුස් තියෙනවද, ඒවා සම්බන්ධ ගන්න තියෙන පීවර මොනවද කියන එක මේ පනතෙන් ආවරණය කරන්නේ නැහැ. හොඳයි යමතුමනි, එතකොට දැන් මේ වෙනකොට අපි තාම මේ අප්‍රේල් 21 ප්‍රහාරයේ ඇති වෙච්ච ගැටලුව තාම විසඳගෙන නැහැ. තාම අපි ඒ පිළිබඳ යම් යම් සංස්ථාවන්ට සිදු වෙච්ච හානීන් සම්බන්ධව තාම ප්‍රකෘතිමත් පත්තේට පත් වෙමින් තමයි පවතින්නේ. දැන් මෙවැනි අවස්ථාවක මේ වගේ පනතක් ගේන එක, මේකද අපේ සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ? සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේද අපේ රටේ ප්‍රමුඛ වෙලා තියෙන අද දවසේ? ඇයි මේ වගේ පනතක් ඉස්සරහට ගේන්නේ මේ හදිස්සියේ? මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට නැගෙන්නට පුළුවන්. මේ හදිස්සියක් නෑ, මේ වසර පහක සැලැස්මක් තියෙනවා. ඒ වසර පහක සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඉදිරි පියවර ගණනාවක් ගන්නවා. මේ සයිබර් ආරක්ෂණ පනතත්, ඒ වගේම මේ සමගම බැඳෙන තවත් පනතක් තියෙනවා, ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ, තොරතුරු ආරක්ෂණ පනත. මේ පනත් දෙකම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සඳහා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ආරක්ෂාව සඳහා අතිශයින් වැදගත් ආයෝජන ප්‍රවර්ධනයට හේතුවන පනත්. මේ පනත් නොමැතිකම නිසා ඊස් ඔෆ් ඩුයිං ඉන්ඩෙක්ස්, يعني ව්‍යාපාර කිරීම පිළිබඳ පහසුව පිළිබඳ ජාත්‍යන්තර දර්ශකවල අපි තාමත් 100 වෙනි ස්ථානයේ හෝ ඉන් පහලින් සිටින්නේ. ඒ තාම නරකයි. අපි ආයෝජන ගැන කතා කරනවා නම් ආයෝජනයට හිතකර නෛතික වටපිටාවක් සහ තාක්ෂණික වටපිටාවක් අපි සකස් කරලා නැහැ. එතකොට මේ 52 එය කාලීන අවශ්‍යතාවයක්, ඒ පුරවැසිය වෙනුවෙන්. ඒක ඔබ හැවුවා මේකද මේ වෙලාවේ කියලා. ඉතින් මගේ රස්සාව මේකනේ. මම සයිබර් ආරක්ෂණ ඇමතිනේ. එතකොට මේ එක එක ඇමතිවරුන්ට එක එක රාජකාරි තියෙනවා. එතකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා කියලා රටේ අනිකුත් දේවල් අතර වෙන්න බෑ. බෝම්බ ප්‍රහාරය හා එවැනි ප්‍රහාර නැවත වළක්වා ගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විශේෂ භාර ඇමතිවරු, නිලධාරීන් කටයුතු කරන එක ඒගොල්ලන්ගේ වැඩක්. පරිගණක පද්ධති හා, ඒ කියන්නේ මේ රටේ ඩිජිටල් තාක්ෂණය සහ ඩිජිටල් පද්ධති ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පිළිබඳව ඒ අවශ්‍ය වර්ධනයන් සහ එකඟ වූ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මගේ වගකීම. ඒ වගේම බෝම්බ ප්‍රහාරය අවස්ථාවෙත් අපි දන්නවා මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ එන්න පුළුවන් තත්ත්වය තමයි සයිබර් ප්‍රහාර. මොකද අපි භෞතික වශයෙන් සිදුවෙන්න පුළුවන් බෝම්බ සහ වෙන වෙඩි ප්‍රහාර හෝ වෙනත් ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවන් මර්ධනය කරනකොට ඒ වෛරී හැඟීමෙන් ක්‍රියා කරන පුද්ගලයන් ඔවුන් සතු තාක්ෂණික හැකියාවන් භාවිතා කරලා රටේ ජනජීවිතය අඩාල කරන්න සයිබර් ප්‍රහාරවලට එල්ල වෙන්න පුළුවන්. ලෝකයේ තියෙන අත්දැකීම ඒකයි. අත වශයෙන් මම 21 වෙනිදා ඒ පළවෙනි පැය ඉඳලම ශ්‍රී ලංකා සර්ට්
ටෙක්සට් සහ ෆින්සට් කියන ආයතන සමඟ එකතු වෙලා මේ රටේ ඒවගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිබෙන සර්ට් එකක් වෙනම තිබෙනවා ඔවුන් සමඟ එකතු වෙලා ෂණික ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ගොඩනගලා අද වෙනකන් අපි ඒ ක්‍රියාත්මක කරනවා ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා ඕනම මොහොතක සිදුවන මේ නීති හදන්න තව කාලයක් යනවනේ ඕනම මොහොතක සිදුවන මේ සයිබ ප්‍රහාරයන් වලට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික සූදානම තිබෙනවා මං මගේ රාජකාරී ඒක මං ඒක කරනවා හොඳයි අද සාකච්ඡාව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණික අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මැතිතුමන් සමග සයිබ ආරක්ෂාව යනු කුමක්ද සහ විශේෂයෙන් සයිබ ආරක්ෂක පනත් කෙටුම්පත පිළිබඳවයි අද සාකච්ඡාව ඔබටත් දුරකථනයෙන් මේ සාකච්ඡාව සමග එකතු වෙන්න පුළුවන් 0111 26 95 44 6 0111 26 95 44 6 හෝ 0111 26 95 44 7 කියන දුරකථන අංක ඔස්සේ ගරු ඇමතුමනි දැන් ඔබතුමා කිව්වා සර්ට් කියන ආයතනය ගැන ඒ වගේම මේ සයිබ අපරාධ සම්බන්ධ කාරණේ සයිබ ඇටැක්ස් කියන කාරණා ඒ වගේ මේ පාස්වර්ඩ් වැරදි විදියට පාවිච්චි වෙනත් මේ වංචා සහගත විදියට ලබාගෙන පාවිච්චි කිරීම වගේ කාරණා දැන් මේ වෙනකොටත් මේ සම්බන්ධව යම් යම් නීති පවතිනවා නේද විශේෂයෙන් පරිගණක අපරාධ පිළිබඳ පනත ඒ වගේම ඉලෙක්ට්‍රොනික අනුදැනු පිළිබඳ පනත් මේ වගේ පනත්වලින් ආවරණය නොවන විශේෂ ශේෂ්ත්‍රය මොනවද මේ අලුතෙන් හඳුනා දෙන්න යන පනතේ වගකීම සහ වගවීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීම ඔබේ ප්‍රධාන විධායක නිලධාරියා සතු වගකීමක් මේ පනත සම්මත වුණාට පස්සේ අපි යම් කාලයක මුලින්ම ආස්ථා ක්‍රියාත්මක කරන්නේ නැහැ යම් කාලයක් ගිහිල්ලා ඇමතිවරයාට පුළුවන් ගැසට් නිවේදනයක් මගින් ක්‍රියාත්මක කියන්න මේ පනතේ 7 වන පරිච්ඡේදයේ ක්‍රියාත්මක වෙනවා කියලා. එසේ ක්‍රියාත්මක වුණාම යම් හේකින් මේ ගුවන්විදුලි සංස්ථාවේ පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ඔබේ ප්‍රධාන විධායක නිලධාරියා අසමත් වුණොත් ඔහුට සිරදඬුවම් ලැබෙනවා. අපි තාමත් අපේ රට සූදානම් නැති නිසා සමහර ආයතන සූදානම් නැති නිසා අපි 7 වන පරිච්ඡේදය ක්‍රියාත්මක කරන්නේ පසුව. ඉතුරු පරිච්ඡේද මුලින් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඒකේ තේරුම ඒ සූදානම් වෙන්න කියන එකනේ. ඒ වගේ ඒක මහ බැංකුවේ පරිගණක පද්ධතිය හා සම්බන්ධව අනුගමනය කළ යුතු ආරක්ෂක විධි විධාන ඒ නියමිත ප්‍රමිතීන් අනුගමනය කිරීමට අසමත් වෙලා තිබුණොත් යම් තැනැත්තෙක් ප්‍රහාර කෙලවුණත් නැතත් ඔහු දඬුවම් ලැබීමට යටත් වෙනවා. ඒ මොකද මේවා ජීවිතයේ අත්‍යවශ්‍ය ආයතන. ඒවා තමයි කියන්නේ ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා. ජලය වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්, ටෙලිකොම් වෙන්න පුළුවන්, බැංකු වෙන්න පුළුවන්. මේ ආයතනවල මේ ඒ පරිගණක පද්ධති ආරක්ෂා කර ගැනීම රටේ ආරක්ෂාව. හොඳයි ඇමතුමා දැන් ඔබතුමා මතු කරපු කාරණෙත් එක්ක මට ප්‍රශ්නයක් පතු වෙනවා. දැන් ගොඩක් රජයේ ආයතනවල පරිගණක පද්ධතියේ ඒ අදාළ කාරණා ඉටු කරන්නේ පෞද්ගලික සමාගම් විසින්. එතකොට දැන් මේ වගකීම කාටද යන්නේ? පෞද්ගලික සමාගමටද නැත්නම් ඒ රජයේ ආයතනයට? රජයේ ආයතනයට. එතකොට ඔවුන්ට හැකියාව තියෙනවද අර පෞද්ගලික ආයතනයත් එක්ක ඒ ගනුදෙනුව කරන්න? හැකියාව වර්ධනය කරගන්න ඕනේ. ඒකට නිලධාරියෙක් පත් කරගන්න ඕනේ. ඒ ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන තැන් ලංකාවේ රාජ්‍ය ආයතන දහස් ගණනක් තියෙනවා. ඒ ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දැනට අඳුරගෙන තියෙන ආකාරයට 30ක් විතර. ඒ ආයතන 30 තමන්ගේ ආයතනවල පරිගණක පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසුකම් තියෙන පළපුරුදු තියෙන පරිගණක විශේෂඥෙක් හෝ කීප දෙනෙක් පත් කරගන්න ඕනේ ඒ කටයුතු වලට. අර ප්‍රධාන විධායක නිලධාරියාගේ වගකීම එම නිලධාරියා තෝරාගෙන පත්කොට පවත්වගෙන යෑම. ඒ වගේම පරිගණක පද්ධති ආරක්ෂා කර ගැනීම පිළිබඳව සම්මත ප්‍රමිතීන් තිබෙනවා. ඒ ප්‍රමිතීන් අනුව ආයතනය කටයුතු කිරීම ස්ටෑන්ඩර්ඩ්ස් අනුව කටයුතු කිරීම ඒ නිලධාරීන්ගේ වගකීම. ඒ නිලධාරීන් අධ්‍යක්ෂණය කිරීම ප්‍රධාන විධායක නිලධාරියාගේ වගකීම. මේක ලෝකයේම සම්මත ක්‍රමයක්. අද වෙනකොට ලෝකයේ ප්‍රධාන පෙළේ දියුණු රටවල් සියල්ලම වගේ මේ පරිගණක පද්ධතියෙන් ආරක්ෂා කරනවා. අමතක කරන්න එපා අපේ රට මේ වෙලාවේ 4 වෙනි ප්‍රධාන ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණය. අපේ රටේ වැඩියෙන්ම ආදායම ලබන්නේ අපි විදේශ රැකියාවලින්.
ඊළඟට අපි ආදායම් ලබන්නේ සංචාරක කර්මාන්තයෙන්. සමයන අපි වැඩියෙන්ම ආදායම් ලබන්නේ ඇඟලුම් වලින්. ඊළඟට අපි ආදායම් ලබන්නේ සංචාර කර්මාන්තයෙන්. ඊළඟට අපි ආදායම් ලබන්නේ තේ කර්මාන්තයෙන්. හතරවෙනි අපනයන අතරින් එක්ස්පෝර්ට්ස් අතරින් හතරවෙනි විශාලතම අපනයනේ අපි කරන්නේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව. එතකොට පිටරට රැකියා කාරණේ අපි එක්ස්පෝර්ට් එකක් වශයෙන් සලකන්නේ නැහැ. ඒක වෙනම තලයකට තියෙනවා. එතකොට මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව අපි අපේක්ෂා කරන විතරක් නෙමෙයි, ඊළඟ වසර 10 තුළ ලංකාවේ නොම්බර් 1 අපනයන ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ අපනයන, විශේෂයෙන්ම අපේ රටේ ඉංජිනේරුවන් සොෆ්ට්වෙයා හා සම්බන්ධව ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වනවා. ලෝකේ ඉන්න නොම්බර් එකේ වැඩකාරයෝ අපි ගාව ඉන්නේ. ඔවුන් ඉතාම දක්ෂයි. එතකොට ඉස්සර අපේ ඉංජිනේරුවන් ලංකාවෙන් එළියට ගිහිල්ලා ඇමරිකාවේ හෝ යුරෝපේ රටවල් වල සේවයට බැඳුනා. දැන් අද අපේ රටේ සැලකිය යුතු පිරිසක් 85,000ක් පමණ වෘත්තිකයෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මේ වෙනකොට රට තුල රැකියාව කරනවා. රටෙන් එළියට ගිය ප්‍රමාණය තව විශාලයි. එතකොට මේ අය සහ ඉදිරියේ අපේ ඉලක්කයන් අනුව බැලුවොත් එහෙම අපි විශ්වාස කරනවා අපිට තව වසර 5ක් ඇතුළත 220,000ක පමණ වෘත්තිකයන් මේ රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති වෙයි කියලා. ඒ වගේම $10 billion ඉලක්කයක් කරා අපි යන්නේ. රටේ විශාලතම අපනයන ආදායම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සංනිවේදනය, ඒ වගේම දත්ත ඩේටා හා සම්බන්ධ ඒ ආරක්ෂාව, රටේ ප්‍රධාන පද්ධතිවල ආරක්ෂාව උපරිම ආකාරයෙන් තියෙනවා. ඒක විදුලිය වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, ඒක ටෙලිෆෝන් වෙන්න පුළුවන්, ඒ වගේම අනෙකුත් සංනිවේදන ආයතන සියල්ලම අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අපේ හතුරන් විසින් අනාගතයේ අපට පහර දෙන්නේ මේ සහරාල්ලා කරපු ක්‍රමයට නෙමෙයි. අපේ හතුරන් අපිට පහර දෙන්නේ මේ සයිබවකාශයේ. ඒතර සයිබවකාශයේ තියෙන මේ සටනේදී අපි දැනටමත් ලෝකේ ඉදිරියටම යන జాතියක්. එතකොට ඒ සයිබවකාශය කරන සටනේදී ජය ගන්න නම් අපේ රටේ තිබෙන ප්‍රධාන පරිගණක පද්ධති, ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන අර්ථයට වැටෙන ඒ පද්ධතීන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි වග කියන්න ඕනේ. ඒ තනතුරු දරන අය ඒවට වග කියන්න ඕනේ. ඒ වගවීම සනාථ කිරීම තමයි මේ පනත තියෙන එක අරමුණක්. හොඳයි, අමතුමනේ අපි ඊළඟ අරමුණ වලටත් යමු. මම හිතන්නේ ඔබතුමා මේ පනතේ කාර්යයන් වලට අමතරව මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ උනන්දුවක් දක්වන අයට හොඳ පණිවිඩයකුත් කියවුනා අනාගත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ඉලක්කයන් සම්බන්ධව. මම හිතන්නේ ඒක ගොඩක් මේ ඒ ශ්‍රේෂ්ඨට පිවිසෙන අයට හොඳ සුබදායක ආරංචියක් වෙන්නට පුළුවන්. අපිත් සමග මේ සාකච්ඡාවට අද දවසේ ආසන්නෙක් සම්බන්ධ වෙනවා දුරකථනයෙන්. හොරණ ගුණවර්ධන මහත්මයා, සුබ උදෑසනක් ගුණවර්ධන මහත්මයා. ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න. ඔව්, සුබ උදෑසනක් අපේ ගරු ඇමතුමනි. අත වශයෙන් මම මේ පරිගණක ගැන වැඩි දැනුමක් නැති පුද්ගලෙක්, මට නිකන් සාමාන්‍ය ප්‍රශ්නයක් දැනුනේ. දැන් මේ සයිබර් අවකාශයේ යටතේ එන ප්‍රහාර ලෝකෙ වෙනත් රටවල් වලටත් ලංකාවට වගේ යනවා කියලා අපි සාමාන්‍ය මාධ්‍යවලින් දකිනවා. දැන් ඇමතුමනි, බැරිද මේ 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 එල්ල කරන්නේ කවුද, මොන කණ්ඩායම්ද, මොන රටවල් වලද අපිට විරුද්ධ වෙයි කියලා? ඉතින් ඒ කණ්ඩායම් හොයාගන්න බැරිද? මොකද ලෝකෙම මේක දිහා ඇහැ ගහගෙන ඉන්නවනේ. එතකොට හොයාගෙන ඒ අයගේ ඒ උපකරණ හරි ඒගොල්ලන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රම හරි ක්‍රමවේදයක් නැද්ද කියලා තමයි අහන්නේ. බොහොම ස්තුතියි. හොඳයි ගුණන්ද මහත්මයා, යම් තාක් දුරකට පුළුවන්. දැන් අපි කියමුකෝ මේක උතුරු කොරියාවෙන් දෙන්නේ, මේක වෙනත් රටකින් දෙන්න කියලා හොයාගන්න පුළුවන්. සමහර පුද්ගලයන් අඳුර ගන්න බැහැ. සමහර වෙලාවට මේ සයිබර් ප්‍රහාර රාජ්‍ය ව්‍යූහයන්වල අනුමැතිය හෝ ඌමනා මත කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තවත් පුද්ගලයෝ ඉන්නවා තමන්ගේ වෛරී භාවය පෙන්නුම් කරන්න හෝ තමන්ගේ තාක්ෂණික දක්ෂතාවය පෙන්නුම් කරන්න. මේ හැකර්ස්ලා කියලා කියනවා. මේ හැකර්ස්ලා මේ පද්ධතිවලට මේ තට්ටු කරමින් යනවා. මේ දුර්ලකම් පේන. දැන් අපි හොරෙක් ගේ ඇතුළට ඇතුල් වෙන්න බලනකොට ගේ වටේ ගිහිල්ලා ඇරලා තියෙන ජනේලයක් තියෙනවනේ, ජනේලෙන් ඇතුළට එනවා. ජනේලයක් වහලා තියෙනවනම් වහලෙන් හරි දොරක් කඩලා හරි යන්න පුළුවන්. ඒ වගේ මේ හැකර්ස්ලාත් ඉන්නවා එක එක වර්ගවල. ඉතින් 100%ක්ම මේ ප්‍රහාරකයන් අපිට හඳුනගන්න පුළුවන් කියලා
මං විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔවුන් මොන භූගෝලීය වශයෙන් මොන ප්‍රදේශයකින්ද, ඒ වගේම ඔවුන් සම්බන්ධ වෙන්නේ කුමන රටක, කුමන රටක යම් භූගෝලීය ප්‍රදේශ වශයෙන් අඳුරගන්න පුළුවන්. ඒ වගේම පුද්ගලව අඳුරගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපිට රට ඇතුලේ ප්‍රහාරය කෙළුණොත් අඳුරගන්න පුළුවන්. ඒ වගේම සමහර මිත්‍ර රාජ්‍යයක සිටනම් ඒ ප්‍රහාරය එල්ල වෙන්නේ ඒ මිත්‍ර රාජ්‍ය විසින් හුඟක් වෙලාවට ඒ තොරතුරු හුවමාරු කරගන්නවා. ඉතින් එතකොට මේක ඔව් නෑ කියලා දෙන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. ඒක හරියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් කෙළුණාම ඒකට සම්බන්ධ කවුද කියලා කියන එක හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ප්‍රහාරය දැන් මෙතන මේ පනතෙන් කරන්නේ ප්‍රහාරකයා කවුරුණත් මොන රටේ ඉඳලා කරත්, රට ඇතුලේ හිටියන් හිටියත් එළියේ හිටියත් අපේ දොරගුළු අපි ශක්තිමත් දාගන්න එක. ඒ කියන්නේ දැන් ගෙට ගෙයි දොරවල් හොඳට ලොක් කරලා තියෙනවා නම් ගෙට ඇතුල් වෙන්න පුළුවන් ස්ථාන අපි වහලා අගුළු දාලා සවිමත් බිත්ති හදලා වහලේ සකස් කරලා අපි තියාගෙන ඉන්නවනම් ඒකෙන් අපිට අපේ නිවසට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේ මේ පනතෙන් කරන්නේ ඒ අපේ රටේ තිබෙන සයිබ පද්ධති, පරගණක පද්ධති වල ආරක්ෂාව සඳහා ප්‍රමිතීන් අනුගමනය කිරීම බල කරනවා. දැන් අද වෙන්නේ තම තමන්ගේ නැන පමණට වැඩේ කරන්නේ. ඉතින් ඉහට පේවරක් මේ කරන්නේ. හොඳයි ඇමතුමනේ, මම තවත් ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. අසන්නෙකුත් අපේ දුරකථනය රැඳී ඉන්නවා. ඊට කලින් මම ඔබතුමාගෙන් කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබතුමා කියවුනා මේ සයිබර් අවකාශයේ ආරක්ෂා කරගැනීමේ වගකීම තමයි මේ පනතෙන් හදන්නේ කියන එක. ඒ වගේම අපිට දැනටමත් තිබෙනවා යම් ආකාරයකට සයිබර් අවකාශයට සම්බන්ධ යම් යම් අපරාධ සිදු කරන්නන් ඒවා වැරදි කියලා ඒවා අපරාධ විදිහට හඳුනාගත්ත පනත්, විශේෂයෙන් පරිගණක අපරාධ පනත යටතේ මේ හැකර්ස්ලව අත්අඩංගුවට ගැනීමට කරන්න හැකියාව තිබෙනවා. ඒතකොට සරලව කිව්වොත් මේකෙන් කරන්නේ අර ඔබතුමා කිව් උදාහරණයම ගේ හොඳට ආරක්ෂා කරනවා. ඒතකොට ගේ ආරක්ෂා කිරීම සම්බන්ධව හොරාට වගකීම පැවරීම නෙමෙයි, ඒක කෙරෙන වෙනත් නීතියකින් ගේ ආරක්ෂාව ගේ අයිතිකරුවන්ට බාරකරුවන්ට පැවරීමක්. හරියටම හරි. හැම පද්ධතියක්ම නෙමෙයි, දැන් ජගත්ගේ ගෙදර තියෙන පරිගණකයට ප්‍රහාරයක් එල්ල වුණොත් අපි ඒක ලොකු උනන්දුවක් වෙන්නේ නැහැ, මේ පනතේක ආවරණය වෙන්නේ නැහැ. නමුත් මං ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, මහා බැංකුව, ලංකා බැංකුව, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, එවැනි ගුවන්තොටුපළ වරාය මේ වගේ රටේ එදිනෙදා පුරවැසියන්ගේ පැවැත්මට අවශ්‍ය කරන ක්‍රිටිකල් ඉන්ෆර්මේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන අර්ථයට වැටෙන ඒ ආයතනවල පද්ධති ආරක්ෂා කිරීම ඒ ආයතනවල ඉන්න ප්‍රධානීන්ගේ වගකීම. ඒවට අවශ්‍ය තාක්ෂණය හොයා ගැනීම, උපකරණ මිලදී ගැනීම, පුද්ගලයන් බඳවා ගැනීම, එදිනෙදා නඩත්තුව, ලෝකයේ ප්‍රමිතීන් අනුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම. ඒ වගකීම accountability, වගවීම සහතික කරන්න තමයි මේ පනත අරන් එන්නේ. හොඳයි, අද සාකච්ඡාව සයිබර් ආරක්ෂක පනත් කෙටුම් පත පිළිබඳවයි. අපගේ සාකච්ඡාවට එකතු වී සිටින්නේ ඩිජිටල් ඇතතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මැතිතුමන්. අපි සමග අසන්නෙක් සම්බන්ධ වෙනවා, මහරගමින් තිලකසිරි මහත්මයා. සුබ උදෑසනක් තිලකසිරි මහත්මයා. ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න. ඔබතුමාගේ මට අහන්න තියෙන්නේ මේ ඒ පරිගණක රායන අසභ්‍ය දර්ශන ඒවා කොහෙන් දෙන්නේ, කවුද එවන්නේ, ඒවා වැළකීමට මොකද්ද අරන් තියෙන පීවර කියලා ඔබතුමාගෙන් දැනගන්න. ආශ්‍රයෙන් ඒක එක මාධ්‍යයන් වලින් එන අසභ්‍ය දර්ශන ආදිය සම්බන්ධව ඒ සම්බන්ධ පරීක්ෂණ කරන්න ඒ ගැන මේ පනති ප්‍රතිපාදන තියෙනවද? නැහැ. අපි මේ පනතිදී මම අර කලිනුත් කිව්වා අන්තර්ගතය කන්ටෙන්ට් එක පිළිබඳ මේ පනතෙන් අත තියන්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ පරිගණක වැරදි කරන අයට පරිගණක වැරදි පිළිබඳ පනතක් වෙනම තියෙනවා, ඒක දැනටමත් තියෙනවා. මෙහිදී කරන්නේ පද්ධතිවල ආරක්ෂාව. ඒ වගේම අසභ්‍ය අශීල ප්‍රකාශනයන් සම්බන්ධව දැන්ටමත් දන්නේ සංග්‍රහයටතේ දඬුවම් කරන්න පුළුවන් පරිගණක වුණත් නැතත්. ඊට අමතරව හේට් ස්පීච් සහ
ෆේක් නිියස් සම්බන්ධව වෙනම නීති සකස් කිරීමට කටයුතු කරෙන යනවා. එක තාම වාදවිවාදවලට තුරදුණු ෂේත්‍රයක්. අපි එකෙන් ඒ ෂේත්‍රය අතතියන්නෙම නැහැ. හොඳයි, ඒවගේම දැන් ඔබතුමා මේ වෙනකොට පැහැදිලි කරා මේ සයිබර් ආරක්ෂාව සලසන්න යන එක ක්‍රමයක් ගැන දිගින් දිගටම අපි කතා කරේ. ඒ තමයි ඒ පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිති හදනවා, ඒ වගේ මේ පද්ධතිවල ආරක්ෂාව සම්බන්ධ වගවීම වගකීම ඒ පද්ධති පාලකවරුන්ට ඒ සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරීන්ට පවරනවා කියන එක. ඒ හැර මේ සයිබර් ආරක්ෂාව සැපයීම සඳහා මේ පනත යටතේ වෙනත් මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? අපි මේ ප්‍රධානම දේ තමයි දැනටමත් අපේ රටේ සයිබර් ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නේ රජයට අයිති සමගමක් වන ශ්‍රී ලංකා සර්ට් ආයතනය. ඒ මගේ අමාත්‍යංශයට තිබෙන්නේ. ඔවුන් තවදුරටත් ඉදිරිටත් මේ පනත යටතේත් ඔවුන් ඉන්නවා. ඒ ශ්‍රී ලංකා සර්ට් කියන ආයතනය සහ අපි අලුතෙන් පිහිටවීමට අපේක්ෂා කරන නියෝජිත ආයතනය හරහා සයිබර් සිකියුරිටි ඒජන්සි හරහා පුහුණුවීම්, ඒ කියන්නේ රජයේ සහ පෞද්ගලික අංශවල නිලධාරීන්ට අවශ්‍ය කරන පුහුණුවීම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකයේ තිබෙන ප්‍රමිතීන් අපි හඳුනා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රමිතීන් අනුව කටයුතු කිරීම සිදුවෙනවාදයි කියා සොයාබැලීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හදිසි අවස්ථාවලදී මුහුණ දීමට අවශ්‍ය කරන ප්‍රතිචාර කණ්ඩායම් ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩ්‍රිල්ස් අපි කියනවා, ඒ කියන්නේ යමක් සිදුවීමට කලින් පෙරහුරු ද අපි දැකලා ඇතිනේ ගිනි නිවීම පිළිබඳ පෙරහුරු පවත්වන ආපදා කළමනාකරණේ. ඒ වගේ මේකත් අපදාවක් නේ, වැඩි වුණොත් විශාල අපදාවක්. ඒ නිසා ඒ වෙන්න කලින් මෙවැනි අවස්ථාවකදී රටේ තිබෙන ආයතන, එතෙන්දි මේ පරිගණක විතරක් නෙමෙයි, සමහර වෙලාවට හමුදාවන් දැන් අදටත් අපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතාම ඉහලින් මේ කටයුතු වලදී මේ මොහොතෙත් අද දවසෙත් අපිත් සමග මේ සයිබර් ආරක්ෂණය පිළිබඳව කටයුතු කරනවා. මොකද අපි හිතනවා යම් ආකාරයක ත්‍රස්තවාදීන්ට බෝම්බ පූරවන්න දැන් බැහැ අපි දැන් තරමට. නමුත් ඔවුන් වෙන ක්‍රමවලට රටේ පද්ධතියෙන් බිඳ දමන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ප්‍රධාන මේ වරදකරුවන් නෙමෙයි, නමුත් අර සිම්පතයිසස්ලා ඉන්නවා හැමතැනම. ඒ අය විසින් රට තුළ හෝ රටෙන් එළිය ඉඳලා අපේ රටේ පද්ධති වලට ආරක්ෂා ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ නිසා අපි ගැන මේ මොහොතෙත් කටයුතු කරනවා. නමුත් අපි මේ පනත මගින් අපේක්ෂා කරන්නේ සදාකල්හි ත්‍රස්තවාදයේ තිබුණත් නැතත් සදාකල්හි අපේ රටේ ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ නැත්නම් තොරතුරු තාක්ෂණ පද්ධති නිසි ලෙස කළමනාකරණයකට ආරක්ෂාකට පවත්වාගෙන යාමට අවශ්‍ය කරන නීතිමය වාතාවරණය බිහි කිරීම තමයි මේකින් අපේක්ෂා කරන්නේ. ඇමතිතුමනි, එතකොට දැන් බොහෝ වෙලාවට මේ සයිබර් කියන වචනයත් එක්ක අන්තර්ජාලය සම්බන්ධ වෙනවා. අන්තර්ජාලය කියන වචනයත් එක්කලා වෙබ් ප්‍රකාශන, ඒ වගේම සමාජ ජාලාවන්, විශේෂයෙන් අද ලංකාව ඉතාම ජනප්‍රිය ෆේස්බුක් වගේ දේවල් අදාළ වෙනවා. දැන් පසුගිය කාලේ යම් යම් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ හෝ යම් ජනවාර්ගික අතර නොසන්සුන්තාවයක් ඇති වෙනකොට රජය කරපු දෙයක් තමයි මේ ෆේස්බුක් සහ අනිකුත් සමාජ ජාලා අවහිර කිරීම. දැන් මේවා ස්ථිර වශයෙන්ම දැඩි පාලනයක් ඇතුව කරන්න හදන උත්සාහයක් දෝ කියලා බොහෝ විට මේ පනත් කෙටුම්පත් සම්බන්ධ අදහසක් මතුවෙනවා. ජනමාධ්‍යයට එහෙම නැත්නම් සමාජ ජාලාවන්ට මොකද්ද මේ පනතේ තිබෙන බලපෑම? මම හිතන්නේ මේකේ වැදගත්ම නෑ, පළවෙනි දේ කිසිම බලපෑමක් නෑ. කිසිම බලපෑමක් නෑ. ඒක තමයි පළවෙනිම දේ. එතකොට ඒකට ධනාත්මකව බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පද්ධති, මොකද දැන් ෆේස්බුක් නිකන් වැඩ කරන්නේ නැහැ නේ. ඒතර එහෙම නැත්නම් රටක තිබෙන වෙබ් අඩවි නිකන් වැඩ කරන්නේ නැහැ. ඒතර ඒ වගේ දැන් මේ ප්‍රකාශනයේ අයිතිය පාවිච්චි කරන රජය හෝ පෞද්ගලික වෙබ් අඩවිවල ආරක්ෂාව මේ පනත මගින් ආරක්ෂා කරනවා, සනත කරනවා. ඒ නිසා ආරක්ෂා කරනවා විනා කිසිම ආකාරයක ප්‍රකාශනයේ අයිතියට සීමාවක් මේකින් එන්නේ නැහැ. මේ පනත තුළම ලෝකයේ හැමතැනම ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුවත් සයිබර් පද්ධති ආරක්ෂා කර ගැනීමයි ප්‍රකාශනයේ අයිතිය පිළිබඳ සීමාවන් පැනවීමයි දෙක කතා දෙකක්. ඉතින් ඒ අනුව මම නැවත නැවත කියනවා,
ඒවගේ අපි මේ පිළිබඳව මහජන මත විමසීමක් පැවැත්ව සාමාන්‍යෙන් පනත් කෙටුම්පතක් අවසාන කෙටුම්පත් සකස් කරලා ගැසට කරට පස්සේ තමයි ඔය සාකච්ඡාවල් පටන් ගන්න. නොත් අපි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නත් ඒවගේම අපට වැරදීමක් සිදුවීම වලක්ව ගන්නත් අපේ විශේෂඥ කෙටුම්පත් කණ්ඩායම සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඒ විශේෂත්වතාවයට අමතරව මේ රටේ මේ විෂය පිළිබඳ විශේෂඥයන්ගේ මතය විමසීමට අප ගිය සතියේ මහජන අදහස් ලබා ගැනීමක් සිදු කරා. ඉතාම සාර්ථකයි. ගොඩක් හොඳ අදහස් ආවා. අපි දැනට සකස් කරලා තියෙන කෙටුම්පතට තව කරුණු එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න අපිට හිතන විදිහ අදහස් ආවා. තාමත් අපි විවෘත කරලා තියෙනවා දිනවක වණුවක් කියලා අපි එහෙම බල කරන්නේ නැහැ. ඉක්මනින් අපි මේ පන්ත සම්මත කරගන්නවා. නමුත් අපි තාමත් මේ ඒ සඳහා විවෘතයි. අතරමැදි ප්‍රශ්නයක් ඇමතුමා මහපු ප්‍රශ්නයත් එක්ක තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මේ පනත් කෙටුම්පතට ජනතාවගේ අවධානය සහ ජනතාවට අදහස් දක්වන්න පුළුවන් කියලා කිව්වා. පසුගිය 6 වෙනි දත් ඒ පිළිබඳ විශාල සාකච්ඡාවකුත් පැවතුණා. දැන් තවදුරටත් මේ පනත් කෙටුම්පත අපිට ලබා ගන්න දැන් අදහස් දක්වන්න නම් අපි ඒක බලන්න එපැයි. ඒක ලබා ගැනීම සඳහා කොහෙද විවෘතව තිබෙන්නේ? පුළුවන් අපේ ඩිජිටල් යටතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සර්ට් වෙබ් අඩවිය තිබෙනවා. එයින් ඔබට භාගත කරන්න පුළුවන්. ඒ එතකොට එහෙම භාගත කරගෙන බලලා යම් අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. අත්‍යවශ්‍යම අපි බලාපොරොත්තු වෙනවා දැන් පළමිනි අවස්ථාව අපි ලබා දුන්නා. ඊට පස්සේ එම මහජන අදහස ලිඛිතව ලැබුණා මෙරටේ තියෙන ආයතන 40කින් විතර. ඒ වගේම වාචික අදහසුත් සැලකිතු ප්‍රමාණයක ඉදිරිපත් වුණා. දැන් අපි තවත් අපේ අමාත්‍යාංශයේ උපදේශන මණ්ඩලයත් ඒ වගේම මේ විෂය හා සම්බන්ධව ඉන්න පරිබාහිර විශේෂඥයනුත් අපි නැවත ලබන සතිය මුණ ගැහිලා ඒ මහජන අදහස් දැනට ඇති කෙටුම් පතර එකතු කොට ඊළඟ පියවරට යනවා. එතකොට ඉන්පසුව මෙම පනත් කැඩුම් පතට ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලැබුණාම එය ගැසට් පත්‍රයේ කියන්නේ මුද්‍රණය කොට ගැසට් පත්‍රයේ පළ කරනවා. ගැසට් පත්‍රයේ පළ කරලා පස්සෙත් නැවතත් අවස්ථාවක් ලැබෙනවා. එතකොට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනින්ම එය කැඩුම් පත ලබා ගන්න පුළුවන්. එතකොට තවත් අවස්ථාවක් ලැබෙනවා. ශ්‍රේෂ්ඨාධිකාරණයේ වෙත ගොස් මෙහි ඇති ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කරන්නත් පුළුවන්. ගැසට් පත්‍රයේ පළ වී දින 7ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍යයි. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු කාර්ග සභාවෙදිත් මෙම කාරණය පිළිබඳව නැවතත් සලකා බලන. එතකොට ඒ විදිහින් අපි කිසිම මේ අපිට හදිසියක් තියෙන හදිසිය කියලා කියන්නේ මේ මේවා ඕනතරම් කල්ප බහුදාන අවුරුදු ගණන් බලන් ඉන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන්ටත් අවුරුදු 10ක් විතර මේ නීතිය පරක්කුයි. මම උත්සාහ කරනවා මේ ඉතිරි මාස කීපය තුළ මේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා. හැබැයි ඒ ජනතාවගේ අදහස් දැන ගැනීම, මොකද මේක හුඟක් තාක්ෂණික කාරණා සහිත නීතියක්, ප්‍රායෝගික භාවිතය පිළිබඳ නීතියක්, ඒ වගේම accountability වගවීම පිළිබඳ අලුත් වගන්ති එකතු කරන නීතියක්. ඒ නිසා සියලුම පාර්ශ්වයන් වල අදහස් සලකා බලා ඒවාට අගයක් ලබා දී ඉන් පසුව තමයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. හොඳයි එමතුමනේ. ඔබතුමා යම් ආකාරයකට මේ මම අහන ප්‍රශ්නට අදාළ යම් කාරණාත් කියුණා. නමුත් මම ටිකක් නිශ්චිතව කාරණා අහන්න කැමතියි. දැන් රථවාහන පනත් කෙටුම්පතක් හදනවා වගේ, එහෙම නැත්නම් පාරිභෝගික ආරක්ෂාට ආධාර පනතක් හදනවා වගේ නෙමෙයි මේ භෞතිකව පෙනෙන දෙයක් සම්බන්ධව නෙමෙයි මේ පනත තියෙන්නේ. මේ පෙනෙන්නේ නොපෙනෙන එක්තරා විදිහක කාරණයක් සම්බන්ධව. එතකොට මේ සම්බන්ධව නීති හදන්න අදාළ නීතිය පිළිබඳ විශාරදයන් වගේම මේ තාක්ෂණික කාරණය පිළිබඳ විශාරදයනුත් අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඒ සම්බන්ධව අපි පාවිච්චි කරලා තියෙන විශේෂඥයෝ ඒකට ප්‍රමාණවත් කියලා හිතෙනවාද? ඒ වගේම යම් ආකාරයකට විදේශීය රටවල් වලින් ආభాෂය ලබාගෙන තිබෙනවාද? අධ්‍යක්ෂීම් ලබාගෙන තිබුණාද මේ පනත සකස් කරද්දී? ඔව්, අපිට ප්‍රමාණයටත් වඩා විශේෂඥයෝ ඉන්නවා. මේ සයිබර් ආරක්ෂණ නීතිය සහ තොරතුරු ආරක්ෂණ පනත පිළිබඳව අපේ රටේ විද්වතුන්
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එමගේම ශ්‍රී ලංකාසට් ඒ වගේම විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු මහිතන්නේ පුහුණුවේ නීතිපද දෙපාර්තමේන්තුව පුහුණුවේම ලැබලා ඇති සිය ගාණක්. ඒක හරිම ජනප්‍රිය සංචාරක මේ විදේශ සංසාර සඳහා සහ පුහුණුවීම් සඳහා තිබෙන ඉතාම ඉහළ මේ අවස්ථා නිර්මාණය කරන ක්ෂේත්‍රය. මේ අපේ මම මේ විෂය භාරය ඇමතිවරයා වෙලා තා මාස කීපයයි. මම ජනවාරි මාසේ මේ ක්‍රියාදාමේ පටන් ගත්තේ පොත මම නීතිඥවරයෙක් වශයෙනුත් මම පරිගණක විශේෂඥ නොවුණාට මට විද්‍යාව පිළිබඳ මගේ යම් මූලික ඉගෙනීමක් තිබෙනවා. ඒ නිසා මම මේ පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මම මේ 52 ඒ කියන්නේ සයිබර් සිකියුරිටි සහ ඩේටා ප්‍රොටෙක්ෂන් මේ නීති දෙක කෙටුම්පත් කරන්න විශේෂඥ කමිටු දෙකක් පත් කළා. ඉතාම ඉහළ දක්ෂතා තියෙන තාක්ෂණය සහ නෛතික කෙටුම්පත් සම්පාදනය පිළිබඳ ඉතාම ඉහළ පරිචයක් තියෙන කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම් දෙකම. ඒ වගේම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙත් මේ විෂය පිළිබඳවම අන්තර්ජාතික පුහුණුවන් ලැබලා තියෙනවා. ඒ නිසා අපිට මේකෙන් අර මේ සුද්ධ ඇවිල්ලා අපිට උගන්වන්න ඕනේ නෙමෙයි. අපිට පුළුවන් සුද්ධන්ට උගන්වන්න. මේ මට්ටමට අපි ගණන් තියෙනවා. ඉතින් මෙලා තියෙන අපි අපේ රටේ කරන්නේ නැන්නේ මේවා. දැන් මේවා අපි ඒ දැන් මට මේ පිළිබඳව මගේ මිත්‍රයෙක් කිව්වා මේ සයිබර් ප්‍රොටෙක්ෂන් ලෝ සහ මේ ඩේටා ප්‍රොටෙක්ෂන් ගැන මේ පශ්චාත් උපාධි කරපු මේ 50 60ක් මේ රටේ ඉන්නවා කියලා. මේවා නැත්තියයි නැති වෙන්නේ ආවොත් කොහොමද යනාදී කාරණා ගැන විවිධ පැති ගැන කතා කරන්නේ. ඉතින් මම හිතාගත්තා මම මේ වැඩේ කරනවා කියලා. ඒක මම නෙමෙයි කරන්නේ, මම විශේෂඥයන් ලවා කරවනවා සහ මට ඒකට අවශ්‍ය ධෛර්යයයි අවබෝධයයි තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා සයිබර් සිකියුරිටි නීතියත් ඩේටා ප්‍රොටෙක්ෂන් නීතියත් අපිට ඊළඟ මාස කීපය තුළ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියෙන් ඉන්නේ සයිබර් සිකියුරිටි නීතිය දැන් අපි දැන්ටමත් මූලධර්ම අනුමත කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම තොරතුරු ආරක්ෂා කිරීම අනුව ඩේටා ප්‍රොටෙක්ෂන් එය කන්ටෙන්ට් ප්‍රශ්නයක් අන්තර්ගතය. එම කෙටුම්පතත් අපි මේ වෙනකොට පළමු කෙටුම්පත අපි දැන් අවසන්, අතරම ඊයේ දින අපි අවසන් කරා. දැන් අපිට පුළුවන්කම තිබෙනවා එයත් මූලධර්ම අනුමත කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරන්න. ඒත් එක්කම අපි මහජන අදහස් විමසීමත් මේ මාසේ අන්තිමට සමයන ලබන මාසේ කියන්නේ ජූලි මාසේ සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. හොඳයි, එතන මම අතිරේක ප්‍රශ්නයක් ටිකක් මේ කාරණේට ඍජුවම අදාළ නැහැ, නමුත් අදාළත් වෙනවා. මේ රටේ නීති සම්පාදනය පිළිබඳ අහන ප්‍රශ්නයක්. දැන් මේ 50 කෙටුම්පත් ඔබතුමා කිව්වා මේ මහජන අදහස් විමසීමක් කරනවා කියලා. ඒක නීතිමය අවශ්‍යතාවයක්ද? දැන් අපි දැකලා තියෙනවා 50 අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනකොට, එහෙම නැත්නම් ගැසට් පත්‍රයේ පළ වෙනකොට තමයි අපි 50 කෙටුම්පත් දකින්නේ. දැන් මේ මහජන අදහස් විමසීමට ඔබතුමා ක්‍රියාමාර්ග ගන්න යයි, ඒක නීතිමය අවශ්‍යතාවයක් නිසාද, නැත්නම් වඩා හොඳ නීතියක් ගෙන එන්න අවශ්‍ය නිසාද, එහෙම නැත්නම් ජනතාව මේවා දැනගෙන ඉන්න ඕන නිසාද, මොකද්ද ඔබේ අරමුණ? වඩා හොඳ නීතියක් ගෙන එන්න නම් වෙනස් මානයන්ගෙන් ප්‍රශ්න දිහා බලන්න පුළුවන් විශේෂඥයන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අදහස් කල්තියා ලබාගත යුතුයි. පෙරහැර යන අයට පෙරහැරේ අඩුපාඩු පේන්නේ නැහැ. දැන් අපි මෙවැනි ක්‍රියාදාමයකට එකතු වුණාම ඒ අපේ කණ්ඩායම එක තලයක යන්නේ. අපි අමාත්‍යංශය කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිය දෙනවා. එතකොට දැන් මේ වණන් ඉතාම පැහැදිලි, මොකද ජාතික සයිබර් ආරක්ෂණ උපාය මාර්ග පිළිබඳ ලේඛනයක් අපිට තිබෙනවා. ඒ ලේඛනේ තිබෙනවා මෙන්න මෙවැනි නීති තමයි රටේ සකස් වෙන්න ඕනේ කියලා. ඒ රාමෝසේ අපි යන්නේ. ඒතර හිතුවක්කාර වීමක් හරි, මේක මගේ පෞද්ගලික ආසාවක් අදහසක් නෙමෙයි. මේ හදිසියේ කලබලයක් ඇති වෙලා බෝම්බ පිපරුම් නිසා එන නීතියකුත් නෙමෙයි. මේක බොහොම අවුරුදු 5ක සැලැස්මක් මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතන වැදගත් දේ තමයි අපිට පේනවා දැන් මේ දැන් මම පළවෙනි අත්දැකීම ලබා ගත්ත ගිය සතියේ. දැන් අපිට නොපෙනෙන දේ පෙනෙන මේ හා සම්බන්ධව වෘත්තිකයන් මාධ්‍යවේදීන් සාමාන්‍ය ජනතාව ඉන්නවා. ඔවුන්ට අලුත් මානයන් පෙනෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි මේ දැනට තියෙන කෙටුම්පතින් ආයතන 3ක් නිර්මාණය කරන බලාපොරොත්තු වෙනවා.
හැමෝගේ මගේ අදහසක් කිව්ව ආයතන තුනක් වැඩි හරි. ඉතින් අපි තාම මේ තාම කෙටුම්පත සංශෝධනය කරේ නැහැ, මේ තව දින කීපින් අපි නැවත කටයුතු කරනවා. දැන් මට ඒ තර්ක විතර්ක ඇහුවා, මට හොඳටම පෙනින් ගියා ඒ ආයතන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් කියලා. අපි හිතුව ඉස්සෙල්ලා අඩු කරගන්න අමාරුයි කියලා. එතන ඔතේ එවැනි විසඳුම් ජනතාව කියනවා. ඒ වගේම ලෝකේ කිසිම නීතිමය බැඳීමක් නැහැ. කියන්නේ පනත් කෙටුම්පත ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. ඉන්පසුව භාෂා තුනෙන් කෙටුම්පත එනවා. කැමැතිනම් සුප්‍රීම උසාවියට යන්න පුළුවන්. ඔහොමනේ නීති. ඉතින් එහෙම කරන එක මේ වෘත්තිකයන් විදිහට වෘත්තිකයන් වෙනුවෙන් වෘත්තීමේ භාවයකින් නීති සම්පාදනය කරන අපට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා, මොකද මම මේ ක්‍රියාවලිය යෙදෙන්නේ යම් විදිහක ආඩම්බරයකින් යුතුව. දේශපාලනඥයෙක් වශයෙන් මේව හැමෝටම කරන්නත් බෑ, හැමෝටම තේරෙන්නෙත් නැහැ, හැමෝට උවමනත් නැහැ. මොකද මේ රටේ ජනතාව මේව මත ඡන්ද දෙන්නේ නැහැ නේ. ඔබ දන්නවනේ මේ රටේ ජනතාව ඡන්ද දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඡන්ද දෙන්න ක්‍රමේ මම දන්නවා. හැබැයි මේ අපි පත් වුණාට පස්සේ අපිට වගකීමක් යුතුකමක් තියෙනවා ඒ රට අනාගතය වෙනුවෙන් කළ යුතු මේ යුතුකම් ඉෂ්ට කරන්න. ඒ කරන ක්‍රියාදාමය ඉහළම ප්‍රමිතියකින් කරන එක අපේ පෞද්ගලික ගෞරවයටත් හේතු වන කාරණා. ඒ නිසා මම හැම විටම සාමාන්‍ය ජනතාවගේ වගේම විශේෂඥයන්ගේ අදහස් වලට සවන් දෙන සූදානම්. මේ වැඩසටහන අසාගෙන ඉන්න ඕනම විද්වතෙකුට, ඒ වගේම සාමාන්‍ය ජනතාව කෙනෙකුට සයිබර් සිකියුරිටි නීතිය පිළිබඳව වගේම ඩේටා ප්‍රොටෙක්ෂන් නීතිය පිළිබඳවත් ඔබගේ අදහස් ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්. මට ඊමේල් කරන්න පුළුවන්, ලිපියකින් දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම ඒ පිළිබඳව ප්‍රමාණික උගතුන් ඉන්නවා මට සැලකිය යුතු අර කියන ජාත්‍යන්තර මට්ටමේ. අපි දැනට සම්බන්ධ වෙලා ඉන්නවා සෑහෙන පිරිසක්. නමුත් එහෙම සම්බන්ධන වෙච්ච කෙනෙක් ඉන්නව නම් මම පෞද්ගලිකව මුණ ගැහිලා මගේ අමාත්‍යංශයේදී කතා කරන්නවත් සූදානම්. හොඳයි, අපේ අසාගනන්ට හොඳ ආරංචියක් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් රටේ නීති සම්පාදන කාර්යදී අදහස් ඉදිරිපත් කරන්න. අද සුභාරති සාකච්ඡාව සයිබර් ආරක්ෂාව පිළිබඳවයි. අපේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්නේ ඩිජිටල් ඇතුළත පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතුමන්. මේ අසාගෙන සිටින ඔබටත් අප සමග සංවාදයට එකතු වෙන්න පුළුවන්. 0112697946 0112697946 හෝ 0112697947 කියන දුරකථන ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ගරු අජිත් පෙරේරා ඇමතිතුමනි, මේ නීතිය මාධ්‍ය නිදහසත් සමග සම්බන්ධයක් තිබෙනවාද? මොකද දැන් අපේ රටේ තොරතුරු අයිතිවාසිකම් පනත වගේ දේවල් ගෙනල්ලා පසුගිය රජයන් වල මාධ්‍යවේදීන්ට වෙච්ච හිරිහැර සම්බන්ධව යම් යම් පරීක්ෂණ සිදුවෙමින් පවතින නඩු පැවරීම් සිදුවෙනවා. ඒ වගේ මේ අයට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ මේ මාධ්‍ය නිදහස සම්බන්ධව ආපු ගමන යම් ආකාරයකට ආපසු හැරවීමක් මේ පනත යටතේ කෙරෙනවද? නෑ, මම ඔබට නැවත කියනවා, රටක තියෙන වැදගත් වූ සයිබර් පද්ධති ක්‍රිටිකල් ඉන්ෆර්මේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මේවා ආරක්ෂා කරාම රටේ සමාජයේ ආරක්ෂාව තහවුරු වෙනවා. අපි ජීවත් වෙන්නේ ඩිජිටල් ලෝකයක, ඩිජිටල් කරණයටයි යොමු වන්නේ. ඒ අපිට වළක්වන්න බෑ, වළක්වන්න ඕනෙත් නැහැ. එතකොට මේ ඩිජිටල් කරණය වූ ලෝකේ ඩිජිටල් පද්ධති ආරක්ෂා කරගන්න එක තමයි මේ පනතෙන් කරන්නේ. ඒ නිසා කිසිම විදිහක මාධ්‍යවලට බලපෑමක් නැහැ. අපි රජයේ හැටියට අපි මේ රටේ තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දීලා අද රාජ්‍ය ව්‍යුහයන් තුළ ඇති වැදගත් වූ තොරතුරු ලබා ගන්නට මාධ්‍යකරුවන්ට වගේම සාමාන්ය පුරවැසියන්ටත් අද විවර කරලා තියෙනවා. ඒකේ තියෙන ප්‍රයෝජනය මාධ්‍යකරුවන්ට තියෙන ප්‍රයෝජනය විතරක් නෙමෙයි, එසේ තොරතුරු සාමාන්‍ය ජනතාවට ලබාගත හැකි නිසා වංචාවල් කරාමට තිබෙන ඉඩකඩ නැති වෙනවා. මොකද මේ තොරතුරු ගැනීමට ඉඩ තිබෙනවා, වංචාවක් කළොත් එහෙනම් අහුවෙනවා, අහුවෙන නිසා වංචාව කරන්නේ නැහැ. මේ තත්ත්වය දැන් සමාජයේ ස්ථාපනය වෙලා තියෙන සෑහෙන දුරකට, 100%ක් මේවා කාලයක් යයි, 100%ක් ඉතින් කොහයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තොරතුරු දැනගැනීමේ පනත
මෙරටේ මාත්‍යකට යම් දායකත්වයක් වුණා. ඒ ඒ තොරතුරු දැන ගැනීම පනත හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා යම් දායකත්වයක් නෙවෙයි තොරතුරු ලබා ගැනීම ඇති සම්බන්ධ විශාල දායකත්වයක් සපයපු. හරි මම මගේ පෙනී හිටියා. මම විශේෂයෙන් විපක්ෂයේ ඉන්න කාලේ ඉඳලා මම පෙනී හිටියා. මම එක බොහොම හිමින් කිවි මට වඩා දායක වෙච්ච තව බොහෝ දෙනෙක් ඉන්න හින්දා. එතකොට ඒක නම් ආඩම්බර වෙනවා. මගේ රජය කරපු දෙයක් මේක මුකුත් කරේ නැහැ කියලා කියනවනේ ඔය පුරවැසි වෙනුවෙන් කරපු දෙයක්. يعني පුරවැසිය ශක්තිමත් කරන්න කරපු දෙයක්. දැන් ඊළඟ කාරණේ තමයි තව මේකෙම යන මේකෙම විහිදීමක් තියෙනවා පෞද්ගලිකත්වයේ ආරක්ෂා. දැන් අපි අර තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ව්‍යතිරේකයක් තියෙනවා. ඒ ව්‍යතිරේකයේ තමයි right to privacy. පෞද්ගලිකත්වයේ රැකීමට ඇති ආරක්ෂාව. ඒක පුරවැසියාටත් ඒ වගේම පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවලට අදාළයි. සමහර තොරතුරු තියෙනවා ආරක්ෂා කරගත යුතු. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආර්ථිකය, ඒ වගේම පුද්ගලයන්ගේ වෛද්‍ය තොරතුරු, මෙඩිකල් රෙකෝඩ්ස් වැනි කාරණා. ඒවා යම් තව ක්ෂේත්‍ර තිබෙනවා. එතකොට බුද්ධි මෙදේපල එවැනි කාරණා. එතකොට මේ මෙම තොරතුරු, ඒ කියන්නේ රැකිය යුතු තොරතුරු, පෞද්ගලිකත්වයේ රැකිය යුතු තොරතුරු ආරක්ෂා කිරීමට නීතියක් මෙරටේ නැතිකම අපේ රටේ ආර්ථික සංගමන විශාල වශයෙන් බලපාලා තියෙනවා. එතකොට දැන් මේ සයිබර් සිකියුරිටි නීතියේ එකම කාසිය එක පැත්තක් සයිබර් සිකියුරිටි නීතිය. ඒකේ අනෙක් කාසිය අනිත් පැත්ත තමයි ඩේටා ප්‍රොටෙක්ෂන්. එතකොට මේ ඩේටා ප්‍රොටෙක්ෂන් නීතියක් පැනවීමට අර අපි දැනටමත් අනුමත කරලා තියෙන මේ රටේ තොරතුරු ආරක්ෂාව පිළිබඳව මීට කලින් එක වෙලා තිබෙන උපාය මාර්ගක සැලැස්මේ අපි එකඟ වෙලා තිබෙනවා. දැන් ඒ සඳහා වූ පනත අපි මම ඔබ කිව්වා ආකාර සකස් වෙමින් තිබෙනවා. ඊළඟ මාසය දෙක ඇතුළත අපිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. මම එයත් පනත මුද්‍රණය කරන්න කලින් ජනතාවගේ අදහස් වලට යොමු කරනවා. මොකද ලොකු වෙනසක් කරන්න උනොත්, මොකද පනතක් කෙටුම්පත් කරලා පස්සේ ප්‍රවණතාවයේ තමයි ලොකු වෙනස්කම් කරන්න ව්‍යවස්ථාදායකයෙක් කැමති වෙන්නේ නැහැ. එක්ක අතාරිනවා, එක්ක හිතුවක්කාරව ඉස්සරහට යනවා. මම ඒක දැක තිබෙනවා. මම මේවට බිදා කරුදුර සම්බන්ධ වෙලා තියෙනවා විපක්ෂයේ ඉඳලා සහ අනුපක්ෂයේ ඉඳලා. ඒ නිසා මම පනත් කෙටුම්පත මුද්‍රණය කිරීමට පෙර මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතින් මම ඒකත් සතුටින් කියන්න කැමතියි. ඔව්, එතකොට අද සාකච්ඡාව සයිබර් ආරක්ෂාව සම්බන්ධවයි සුභාරති සාකච්ඡාව. අපි සමග එකතු වෙලා ඉන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය අජිත් පී පෙරේරා මහත්තුමන්. ඔබතුමාකෙන් මම අහන්නම්, දැන් මේ පනතේ තියෙන එක විශේෂාංගයක් තමයි, ආයතනයක් තමයි මේ ඒජන්සියක් හදනවා මේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ. මේ ඒජන්සිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේකට කවුද ඉන්නේ? මේ මේ සයිබර් ආරක්ෂා සම්බන්ධ විශේෂඥයෝ ද ඉන්නේ නැත්නම් නිලධාරීන් ද ඉන්නේ? මේ මෙම ආයතනයේ ව්‍යුහයේ මූලික වශයෙන් ඉන්නේ විශේෂඥයෝ. සමහරු තනතුරු අනුව මේකටපත් වෙනවා එක්ස් ඔෆිෂියෝ. සමහරු අමාත්‍යවරයා විසින් අර විශේෂඥතාවයේ ඇති අය අතරින් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ගමේ ඉන්න කැම්පේන් මැනේජර් මේකට දාන්න බෑ. විශේෂඥතාවය ඇති අය අතරින්, කියන්නේ ආචාර්ය මහාචාර්යවරු, ඒ වගේම පෞද්ගලිකාංශයේ හෝ වෙනත් ක්ෂේත්‍රවල ඉන්න විෂයානුබද්ධ විශේෂඥයන්, ඒ කියන්නේ ඉංජිනේරුවන් තමයි මේකට පත් කරන්න පුළුවන්. ඒත් ඔවුන්ගේ කාර්යභාරය මොකද්ද වෙන්නේ? ඔවුන් තමයි තීරණ ගන්නේ මේ සයිබර් සිකියුරිටි ඒජන්සි ඒ සම්පූර්ණම මේ ඒ ක්‍රියාකාරීත්වය, ඒකේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ මේ මෙම ඒජන්සියේ එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින්. ඒක පූර්ණකාලීන ව්‍යුහයක්. ඇමතුමනි, මේ අසන්නෙක් ප්‍රශ්නයක් අහලා තිබෙනවා, කුමන හෝ ආකාරයකින් සයිබර් ප්‍රහාරයක් එල්ලෝ විට දැනුම් දීමට තිබෙන ආයතනය සහ දුරකථන අංකයන් මොනවද කියලා. ඔබතුමාට දුරකථන අංකයන් නම් සාමාන්‍ය මතක තිබෙනවා. ශ්‍රී ලංකා සර්ට්, SL සර්ට්, ශ්‍රී ලංකා සර්ට් ආයතනයට යොමු කරන්න පුළුවන්. දැන් ඔබ සර්ච් කරලා බැලුවොත් එහෙම ශ්‍රී ලංකා සර්ට් දුරකථන අංකයන් ඔබට ලබා ගන්න පුළුවන්. අපි අසන්නට සහ අනිකුත් අසන්නන්ට කියන්නේ එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා සර්ට් කියන ආයතනයට ඇවතුමක් ලබා දෙන්න. සර්ට් කියන ආයතනයේ වෙබ් අඩවිය මගින් එම දුරකථන අංකය අපිට සපයා ගන්නට පුළුවන් වෙනවා. ගරු ඇමතුමනි, දැන්
මේ සයිබ මේ ආරක්ෂා සම්බන්ධ තියෙන ඒජන්සියට අමතරව තවත් ආයතනයක් ඔබ ආයතනය යෝජනා කරලා තියෙනවා, මේ ඔපරේෂන් සෙන්ට් එකක් කියලා. මොකක්ද ඒ? ඒ ඔපරේෂන් සෙන්ට් එක කියලා කියන්නේ මේ ඇක්ෂන්, දැන් අපි සයිබ ප්‍රහාරයක් එල්ල වුණොත් හෝ එළවීමේ ප්‍රවණතාවයක් පිළිබඳව බුද්ධිමය තොරතුරු ලැබුණොත් එවැනි වෙලාවක මේ ඒ රාජ්‍ය ව්‍යුහයට අමතරව මේ විශේෂඥතාවයේ ඇති පෞද්ගලික ආයතන, දැන් අපි ඔබට මං කිව්වා මං ඉස්සල ශ්‍රී ලංකා සර්ට් කියන්නේ රජයටයි, තියෙනවා ටෙක් සර්ට් TEC ටෙක් සර්ට්, අනිතක තියෙනවා ෆින් සර්ට් කියන්නේ ෆයිනෑන්ස් සර්ට් ෆින් සර්ට්. දැන් මේවා පෞද්ගලික ආයතන, ඒ කියන්නේ ඒ විශේෂඥයන් විසින් පෞද්ගලික ඒවට අයිතිය පෞද්ගලිකයි, සේවය ලබා දෙනවා පෞද්ගලික රජ ආයතනවලට ඒ මේ සයිබර් ආරක්ෂණය හා සම්බන්ධව. එතකොට මේ වගේම දැන් ගුවන් හමුදාව සහ අනෙකුත් ආරක්ෂක හමුදාවල්වල මේ විශේෂඥයන් ඉන්නවා. එතකොට මේ අය එකතු කරලා යම් ප්‍රහාරයකට මුහුණ දීමට හෝ සිදුවීමට කලින් ගොඩනගන්න ව්‍යූහයක් තමයි මෙතන. දැන් මේ අතරම දැන් අපි දැන් අදහස් කරන්නේ මේ මෙතන තුන්වෙනි ආයතනයක් ගොඩනගන වෙනුවට මගේ දැන්ට තියෙන අදහස් තමයි මේක දැන් තියෙන ව්‍යූහයක් ඇතුළෙම මේ ඇතුල් කරන්න, තුන්වෙනි ආයතනයක් ගොඩනගන්න නැතුව. හොඳයි, එතකොට දැන් මේ ආයතන හරහා තමයි මේ ක්‍රියාමාර්ග ගණ්ඩ ඔබතුමාලා සැලසුම් කරලා තිබෙන්නේ. මේ ආයතන කොතරම් දුරට ස්වාධීනද? විශේෂයෙන් අපි දකිනවා යම් යම් අනපනත් මගින් එන ආයතනවල යම් දේශපාලනික බලපෑම් තියෙනවා, විශේෂයෙන් මේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව, රටේ ආර්ථිකය සම්බන්ධව, ඒ වගේම පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ කාරණා මේවා. මෙතනදී මේ ආයතනවල ස්වාධීන ක්‍රියාකාරීත්වය සහතික කරන්න යම් ආකාරය ප්‍රතිපාදන තියෙනවද? ඔව්, පත්කිරීමේ ක්‍රියාවලිය හරහා අද්විතීය විශේෂඥයන් තමයි මේකට මේ මෙහි විධායක දූරවලට පත්වන්නේ. ඒ එක් එක් තනතුරේ තිබිය යුතු වෘත්තීමේ සුසුකම් පනතෙම දක්වා තිබෙනවා. එතකොට එවැනි විෂයානුබද්ධ විශේෂඥයන් ඒ ප්‍රමිතීන් වලින් පිටව ක්‍රියා නොකරයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට කොහොමටත් මෙවැනි ක්ෂේත්‍රවල ලොකු දේශපාලන බලපෑමක් නැහැ. මොකද මේවා දේශපාලනික ප්‍රශ්න නෙමෙයි, මේවා ඇවිල්ලා මේ වෘත්තීමය ප්‍රශ්න. එතකොට මේ එදිනෙදා තිබෙන මේ පක්ෂ දේශපාලන ක්‍රියාදාම වලට මේ වැන්නේ නැති බලපෑමක් නැහැ. වැරදිලා ගියොත්, ඒ කියන්නේ සයිබර් ආරක්ෂාව නැතුනොත් ඒයින් තියන ආණ්ඩුව පරාද වෙයි. හරි, නමුත් සයිබර් ආරක්ෂාව ආරක්ෂා කිරීම කරන ක්‍රමවේදයන් පිළිබඳව ලොකු විවාදයක් තියෙන්න බෑ. මොකද ලෝකේ ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අපි එකඟ වෙලා තියෙනවා. මෙවැනි ප්‍රහාරයකදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව ඒ මොහොතේ සහ ඊට කලින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳවත්, සයිබර් ප්‍රහාරයකින් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳවත් ලෝකේ විද්වත් එකඟතාවයන් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය වන්නේ. තවත් ප්‍රශ්නයක් අමතුමනි, දැන් මේ ආයතනවලට මේ තාක්ෂණය හරහා ගොඩක් දත්ත පද්ධතිවලට ඒ වගේ දේවල්වලට ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙන, ඒගොල්ලෝ නිතරම මේ ගැන හොයමින් බලමින් ඉන්නේ. දැන් මේ සොයා බැලීම හරහා වුන් බොහෝ වෙලාවට අපේ පුරාටේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට අදාළ තොරතුරු ලබා ගැනීම, දත්ත එක් රැස් කිරීම, ඔවුන්ට නිරන්තරයෙන් මේ සඳහා ප්‍රවේශය ලැබෙනවා. මේවා අයහපත් විදිහට, ඒ කියන්නේ පුරවැසියන්ගේ අයහපතට හෝ යම් යම් පෞද්ගලික කාරණාවලට යම් දේශපාලන කාරණාවලට පාවිච්චි නොකරයි කියන සහතිකය කොහොමද අපිට ලැබෙන්නේ? එහෙම පාවිච්චි කළොත් ඒට එයා සම්බන්ධ වගවීම පිළිබඳ ප්‍රතිපාදන සඳහන් කරලා තියෙනවා. ඒ තමන් විසින් මේ ක්‍රියාදාමයන් තුළ අත්පත් කරගන්නා තොරතුරු සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීම මෙම ඒජන්සිය වගකීම. හොඳයි, ඒ වගේ මට තව එක දෙයක් රජගත කියන්න තියෙනවා. මේ අපි බණ්ඩාරගම මගේ ගම් ප්‍රදේශයේ අපි මෙවර පවත්වනවා රයිගම්පුර පොසොන් කලාපය. අපි ගිවසරිත් පැවැත්තුවා වෙසක් කලාපය වශයෙන්. නමුත් මෙවැනි තුනු අවස්ථාවන් සිදුවීම නිසා අපිට ඒක පොසොන් කලාපය බවට පත් කරන්න සිදු වුණා. මම ආරාධනා කරනවා 16, 17, 18, 19 කියන දවස් 4 බණ්ඩාරගම
වැෑවිට වැව් තවුල්ලේ පැවැත්වෙන මෙම පොසොන් කලාපය නැරීමට පැමිණින්න කියලා. ඒවගේම මෙහි වෙසක් කූඩු සහ තොරං රාශියයක් තිබෙනවා. ඒවගේම පහන්කූඩු තරගයක් තිය. මේ පහන්කූඩු තරගේ පළමිනිස්ථානට 150,000 දෙනස්ථානය 101,000 තුන්ගනිතාගේ 50,000 සහ සැනසලිතාගේ වශයෙන් රුපියල් 20,000 බැගින් විශාල තෑගි පිරිනමනවා. අපි රටපුරාම ඉන්න මේ වෙසක් කූඩු සකස් කරලා පෙන්න ගන්න බැරි වෙච්ච අයට, පොසොන් වෙනුවෙන් කූඩු සකස් කරන අයටත් අපි ඉල්ලීමක් කරනවා. ඔබේ කූඩුව මේ තරඟයට ඉදිරිපත් කරන එක තරඟයක් විතරක් නෙමෙයි, අපේ සංස්කෘතිය පෙන්වුම් කරන, අපේ හැකියාවන් නිර්මාණශීලීත්වය පෙන්වුම් කරන අවස්ථාවක්. ජාතික මට්ටමේ උත්සවයක් විදිහට මේ උත්සවය පැවැත්වෙන්නේ බුදු සසුන අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතුව. මම මේ රටේ සියලුම දෙනාට ආරාධනා කරනවා බණ්ඩාරගම වැයවිට වැවුතාවුල්ලේ තිබෙන රයිගම්පුර දේශප්‍රියමු සංවිධානයේ සංවිධානය කරන රයිගම්පුර පොසොන් කලාපය සඳහා සහභාගී වෙන්න කියලා. හොඳයි, බොහොම ස්තුතියි අමාත්‍යතුමනි. අපි මේ අසන්නන්ට බණ්ඩාරගම පැවැත්වෙන එම වෙසක් කලා පොසොන් කලාපයටත් ආරාධනා කරමු. ඒ වගේම අද දවසේ සුභාරති සමග සාකච්ඡාවට එකතු වුණේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය අජිත් පී පෙරේරා මැතිතුමන්. අද අපේ සාකච්ඡා මාතෘකාව සයිබර් ආරක්ෂාව සම්බන්ධව, ඒ සම්බන්ධව රජය ගෙනීමට බලාපොරොත්තු වෙන, විශේෂයෙන් එතුමාගේ අමාත්‍යංශයේ යටතේ ගෙනීමට බලාපොරොත්තු වෙන සයිබර් ආරක්ෂාව පිළිබඳ නීතිය පිළිබඳවයි, නීති කෙටුම්පත පිළිබඳවයි සාකච්ඡා කරේ. මෙය තාමත් කෙටුම්පතක් තියෙන්නේ, ඒ නිසා අපට පුළුවන්කමක් තිබෙනවා මේ සඳහා අදහස් ඉදිරිපත් කරන්න. විශේෂඥයන්ට වගේම සාමාන්‍ය ජනතාවටත් මේ පනතෙන් මොකද වෙන්නේ කියන එක පිළිබඳව ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශය එතුමා විවෘත කර ඇති බව දැනුම් දුන්නා. ඔබට මේ පනත් කෙටුම්පත ලබා ගන්නට පුළුවන් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්, එමත් නැත්නම් සර්ට් ආයතනයේ නිල වෙබ් අඩවියෙන් මෙම පනත් කෙටුම්පත බාගත කරන්න පුළුවන්. ඒ පරීක්ෂා කරලා බලලා යම් අදහසක් තිබෙනවා නම්, එකතු කිරීමක් තියෙනවා නම් තාම විවෘතයි, තාම සංශෝධනය වීමට විවෘතයි, ඒ නිසා අදහස් ඉදිරිපත් කරන්න කියන ආරාධනයත් අපි සිදු කරනවා. ඒ වගේම අද සාකච්ඡාවට එකතු වීම සම්බන්ධයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය නීතිඥ අජිත් පෙරේරා මහත්මයාට අපගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. එතුමා සමග සාකච්ඡාවට එකතු වූ මම නීතිඥ ජගත් ලියනාරච්චි. බොහොම ස්තුතියි ජගත්. දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරති සුභාරති, දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී